මේ අසංග ඉඳුනිල්ගේ සොරි සර්. සජිත් ගොවියන්ව රජ කරවනවලු. එතකොට කුඹුරු කොටන්නේ සජිත් වෙන්න ඇති. හොඳයි, අපි ඊළඟට යමු පියල් සමරවීරගේ ලංකෝනිස් වෙත. කොහොම වුණත් ළඟදී ඡන්දයක් නැති පාට නම් පේනවා. කොහොමද එහෙම කියන්නේ? ඇයි බං, එහෙමනම් මේ බෙදන කෑම පාර්සල්වල අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණක් අනිවාර්යෙන්ම තියෙන්නේ පැයි ගම් වතුර ආධාර ගන්න ගියපු අය තමයි මෙහෙම කතා වෙන්නේ. ඡන්දයක් ළඟදී නැහැයි කියලා. ඇයි ඒ කෑම පාර්සල්වල අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණ එහෙනම් අනිවාර්යෙන්ම දාලා තියෙනවනේ? ඡන්ද ලකුණ දාන්න ඉතින් ඡන්දයක් තියෙනවද නැද්ද කියලා ඉස්සෙල්ලාම දැනගන්න එපැයි. මොන ඡන්දද තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම කියලා ඉන්න එපැයි. ඊට පස්සේ බනිස් ගෙඩියටත්, කෙහෙල් ගෙඩියටත්, බත් පාර්සලයටත් හැම දෙයකටම ඡන්ද ලකුණ ඒවි. යමු එම්.ඩී. වීරරත්නගේ කාටුනයට. ඔබතුමා ව්‍යවස්ථාව කඩලා කියලා අධිකරණයේ කියනවා. මේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන්. මට මොලේ අමාරුවක් යා, ඕවා කඩන්න එතුමන් අහක බලාගෙන යනවා. මොලේ අමාරුව තිබුණේ එහෙමනම් ජනතාවට කියලා තමයි ඉතින් හිතන්නට තියෙන්නේ. අසංග ඉඳුරිල්ගේ හිඩැස දැකිමු දැන්. ව්‍යවස්ථාව කැඩූ මෛත්‍රීට මිලියන 3ක් ගෙවන්න නියෝග. ඒක තමයි ප්‍රවෘත්තිය. මෙන්න බොලේ යාචකයෙක් ඇවිල්ලා බලාගනිදිදිද්දි ජනතාව කියලා හිතන්නත් පුළුවනි. කවුද මේ පැදුරක් කියලාගෙන ඉඳගෙන ඉන්නේ? තාප්පයක් අයිනේ මෛත්‍රීපාල සිරිසේන මහතා. එක අතකින් රෝයල් පාක් ටින් එක, අනික් අතින් පාස්කු ටින් එක. දැන් ඉතින් මේ ගෙවන්න නියම වෙන මුදල් ටික ගෙවා ගන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න වෙනවා එතුමන්ට. අවන්තාටිගලගේ කාටුනේ දකිමු. නීතියේ දෙවඟන මඩු වලිගය අතැතිව සිටිනවා. මේ ප්‍රකාශය පිළිබඳවත් පහුගිය කාලේ එතුමන් කිව්වනේ. ඉතින් දැන් ඒ මඩු වලිගෙන්ම එතුමන්ට තලනවා ජනපති සමාව නැමැති කාරණාව හේතු කොටගෙන. හිටපු ජනාධිපතිවරයා හැංගිලා ඉන්නවා මඩු වලිගෙන් ගුටි කන්න බැරුව. දැන් එතුමාට කිසියම් හෝ ජනාධිපතිවරයෙකුගෙන් සමාවක් ලැබෙන තුරු ඉන්නවාද කියලා තමයි හිතන්නට තියෙන්නේ. විදුර අබේනායකගේ දවසේ පද හතර දකිමු දැන්. බලේ ඇති කලේ නැත්තේ මොලේය, මොලේ ඇති කලේ නැත්තේ බලේය. පොළොන්නරුවේ මෛත්‍රී අදහත් පොලේය, කැලේ නීතියට වැඩකොට වලේය. බලේ තියෙද්දිත් මොලේත් තියෙන්න ඕනේ. බලේ තියෙද්දි මොලේ නැති වුණොතින් එහෙම අවසානයේදී කැලේ නීතියට වැඩ කරලා වලේ වැටෙන්න වෙනවයි කියන කාරණාව කාට කාටත් හොඳ පාඩමක් බව මතක් කරමින්